බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රාවක මහා සංඝරත්නය සිහිපත් කරගෙන මේ පින්වත් හැම දෙනාම එකතු වෙලා ඒ ගෞතම බුද්ධ ශාසනයේ වැඩි සිටු හේමා උත්පලවන්නා කටාචාරා විසාගෝත්‍රී ඇතුළු උතුම් රහත් පෙරණින් වහන්සේලාගේ ගුණ සිහි කරගෙන මහා සංඝරත්නය උදෙසා කොටි සෙනසුනක් හදලා පූජා කරපු ඒ උතුම් පුණ්‍ය කටයුත්ත තමයි අද මේ දවසේ සිදු කරන්න කරගන්නේ. ඉතින් පින්වත්නි අපිට බොහෝ සතුට වෙන්න පුළුවන් මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන ඉතාමත්ම කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ ලෝකෙට අහන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. අනේ දුර්ලභ බුද්ධ ශාසනයේ පවතින කාලෙක මනුස්ස ලෝකෙ ඉපදෙන කෙනෙකුට ඒ ධර්මය අහන්න ලැබෙනා නම් අනේ කෙනාගේ ජීවිතවල බොහෝ යහපත උදා වෙනවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුවමයි මේ පුණ්‍ය කර්මය උදෙසා මේ විදිහට දායකත්වය ලබලා දෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දවසක් අනාථ පිළිග සිටුමාට පින්වත් සිටුතුමනි දානය පූජා කරනකොට මේ සිටුතුමා මුල් කාලේ බොහෝකට ධනයෙන් පූජා කරාද අනතුරුව සිටුමාට ධනෙ දිග වුණා. දවසක් භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට ඉස්සර වගේ ප්‍රණීත විදිහට ධනයක් පූජා කරන්න බැහැ. මට ඒ විදිහට මිල මුදල් නෑ දැන්. භාගතුන් වහන්සේ දැන් මම රූක්ෂ දෙයක් මම බොහොම අමාරුවෙන් දැන් ධනෙ පූජා කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් සිටුමනි එන්නේ තන දෙක යම් කිසි කෙනෙක් හිත පහදවාගෙන පහන් සිටින විට සංඝයා උදෙසා පුංචි දෙයක් පූජා කර ඒකෙන් ලැබෙන විපාකය අනන්තයි ප්‍රමාණයි කියලා. ඒලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් සිටුමනි අතීතයේ හිටිය වේලාමිත බ්‍රාහ්මණ මේ වේලාම බ්‍රාහ්මණයා බොහෝ දන් දුන්න කෙනෙක්. රත්තරන් පුරෝපු විදී මාත්‍ර 84 ගමක් දන් දුන්න කෙනෙක්. සිදී පුරෝග රත්තරම් මාත්‍ර 84 දමක් දන් දෙලා තියෙනවා. ඒ වගේම ඇත් අස්සේ බොහෝකට කන්‍යාවන් 84 දමකින් විසාලව සින්දන් දුන්නා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වාසිනාමනි ඒ දානේ ඒ වුණාට මහත් බල වුණේ ඒ දානේ පිළිදන් සිරිතසා මේ ලෝකේ. ඒ නිසා පින්වාසිනාමනි යම් කිසි කෙනෙක් හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේගේ එක සෝතාපන්න ශ්‍රාවකයෙකු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙට දානයක් දෙනවා ඒක තමයි මහත්ඵල මානසික ලැබෙන කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි සෝතාපන්න ශ්‍රාවකයෙකු යම් දානයක් දෙනවා නම් ඊට වඩා මහත්ඵලයි මානසිකයි කියනවා. මේ සකදාගම සෝතාපන්න ශ්‍රාවකයෙකු සියයට දෙනවා නම් මහත්ඵලයි කියලා සකදාගම එක ශ්‍රාවකයෙකුට යම් දානයක් දෙනවා. ඒ වගේම සකදාගාමී ශ්‍රාවකයන් සියයට දෙන දානයක් වඩා අනාගාමී එක ශ්‍රාවකයෙකුට දෙන දානය මහත්ඵලයි කියනවා. අනාගාමී ශ්‍රාවකයන් සියයට දෙන දානයටත් වඩා රාතන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලයි මානසංසය කියනවා. රාතන් වහන්සේලා සිය නමකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලයි මානසංසය කියනවා. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකට දෙන දානයටත් වඩා ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානයක් පූජා කරනවා නම් ඒක තමයි මහත්ඵල මානසංසය කියනවා. ඒ වගේම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානයටත් වඩා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය තමයි මහත්ඵල මානසංසය කියනවා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරන ඊටත් වඩා මහත්ඵලයි කියනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානයටත් වඩා මහත්ඵලයි කියනවා. සිව් දිසාවෙන් වඩින මහා සංඝරත්නය උදෙසා කුටි සෙනසුන් හදලා පූජා කරන එක. එහෙනම් බලන්න පින්වතුනි කොයි තරම් අපිට පිනක්ද මේ කුටි සෙනසුන් හදලා පූජා කරනවා කියන එක. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහත්ඵලයි මානසංසය කියන යම් කෙනෙක් මලක සුවඳ සිහින කාලේ වගේ පුංචි වෙලාවක් මෛත්‍රී භාවනා කරනවා.
ඊටකඩා මහත් පලයි කියලා යම් කෙනෙක් ජීවිතය යථාර්ථය අනිත්‍ය ඇසුර සනක් දානක් මොහොතක් සීකරනවා එනම් බලන පිමුතුනි බුදුරජාණන් වහන්සේ මේ පින මහත් පල වෙන විදිය ජීවිතයට ලාභය ලැබෙන විදිය භාගතුනස දේශනා කරන්නේ ඉතින් පිමුතුනි බලන්න අපිට මේ හැම දෙයක්ම ලැබුණ කල්යාණ මිත්‍රයෙක් නිසා කල්යාණ මිත්‍රයන් නිසා භාගතුනස දේශනා කරන දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් භාගතුනස මට හිතෙනවා මේ බුද්ධ ශාසනයේ භාගයක් හරි අඩක්ම තියෙන කල්යාණ මිත්‍රයන් නිසා කියලා ඒලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාහියව ආනන්ද අවච ආනන්ද හිම කියන්න එපා මේ මුළු බුද්ධ ශාසනයම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා කියනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිමත් ආනන්ද කල්යාණ මිත්‍රව මා කරා පැමිණලා මේ ජාති ජරා මරණ දුක් වලින් පීඩා විඳින අය මේ සියලු දුක් නිවා ගන්නවා ජාති ජරා මරණ සෝක දුක් සසුනේ නිදහස් වෙනවා ඉතින් පින්වතුනි මේ බුදු බුද්ධ ශාසනයම තියෙන කල්යාණ මිත්‍රයන් නිසාමයි ඉතින් අද බලන්න අපිට මේ මහත්ව ලාභය ලැබුණේ නිසාමයි තව අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි පවුලක සත්පුරුෂ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෙක් බිහි වුණා ඒ මුළු පවුලටම ඒ මුළු දෙවිනිස් ලෝකයට මේක මහා යහපතක් ඒ සත්පුරුෂයා නිසා මාතා පිටරන් දෙමව්පියන්ට බොහෝ යහපත උදායි අමුදරුවන්ට බොහෝ යහපත උදා වෙනවා දැසි දස්සන්ට බොහෝ යහපත උදා වෙනවා කියලා ඒ වගේම තමයි යහළු හිතමිත්‍රයන්ට බොහෝ යහපත පිණිස පවතිනවා ඒ විතරක් නෙමෙයි දෙවි මිනිසුන්ට දෙවියන්ට පවා මහත් ලාභයක් කියනවා ඒ වගේම තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ හැම දෙනාටම මහා ලාභයක් කියනවා ඒ ලාභය බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට මහා වැස්සක් වගේ කියනවා මහවැස්ස වයින්කොට ගොවිතැන් සදසාර වෙනවා අන්න ඒ වගේ කියනවා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් නිසා මේ සියලු දෙනාටම මහා ලාභය මහා යහපතක් හිතසුව පිණිස පවතිනවා කියලා ඉතින් අද අපිට බොහෝ සතුට වෙන්නට පුළුවන් බොහෝ සතුටක් ඇති වෙනවා අද අපි හැම දෙනාටම මේ සියලු ලාභය ලැබුණ කල්යාණ මිත්‍රයන් නිසා අද තින්වත් මෑණින් වහන්සේලා උදෙසා මේ විදිහට ඉතාමත් ලස්සනට කුටි සෙනසුන් හදලා මේ විදිහට පූජා කරලා අපිට බොහෝ යහපත පිණිස සැපේ සලසන දුන්නා. ඉතින් අපි හැම දෙනාම හිත හිතා මේ රැස් කරපු පින සතුටින් අනුමෝදන් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ විසංකාව පූර්වාරාමයේ හදලා පූජා කරන වෙලාවේ ඒක යෙහෙළියෙකුට බැරි වුණා යමක් පූජා කරගන්න. නමුත් ඒක දැකලා අනුමෝදන් වුණා සතුටු වුණා. ඒ නිසා දැන් මේ පුණ්‍ය කර්මයේ උදෙසා සහභාගී වන බොහෝ පිරිසක් ඉන්නවා. නම් අයිති කියන්න බැරි තරම් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ පුණ්‍ය භූමිය මේ විදිහට පිහිටවන්නට මූලාරම්භයේ ඒ උතුම් සත්පුරු සත්පදේ කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිසා තමයි අපිට මේ හැම ලාභයක්ම ලැබුණේ. ඉතින් අද දවස අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. අද පින්වත් ස්වාමීන් වහන්සේ පැවිදි වෙන අවුරුදු 17ක් නිකුත්දරගෙන අන්නේ දිනිය තමයි මේ මහා කුණි ධර්මය ඇස්තරේ අපිට මේ මහා ලාභී ආශිර්වාද ලැබලා දෙන්නේ අර මහා වැස්සෙන් තෙමනා වගේ අපිට ඒ සද්ධර්මයේ සිසිරස ලබන්නට නම් මේ විදියට සුවපහසුයෙන් ධර්මයේ හැසිරෙන්නට මේ අසතුව අපි හැම දිනාතුම මහා ආශිර්වාදයක් වුණා මහා ලාභයක් වුණා ඉතින් ඒ නිසා අපි හැම දිනාම මේ ලැබිච්ච දුර්ලභ බුද්ධ ශාසනය තුළ ගොඩාක් පින්වන්තයි මේ වගේ අපිට ධර්මයේ හැසිරෙන්නට ගෞතම බුද්ධ ශාසනය පිට රැකවරණේ හදාගන්නට කල්යාණ මිත්‍ර ඇසුරු කරන්නට මේ හැම ලාභයක්ම අපිට ලැබුණා. ඒ නිසා අපි හිත හිතා සතුට වෙන්න මේ ලාභයෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. අන්න ඒ සඳහා තමයි අපිට මේ හැම දෙයක්ම ලැබලා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි සතුට සිතින් මේ රැස් කරපු දින අනුමෝදන් කරමු. අද දවසේ මේ උතුම් වූ පුණ්‍ය භූමිය මේ විදිහට ගෞතම බුද්ධ ශාසනයට පූජා කරන ලැබුවා. ඉතින් මේ පුණ්‍ය භූමිය මේ විදිහට ආරම්භ සකස් කිරීමට පූජා කිරීමට මූලාරම්භයේ හැම දෙයක්ම සිදු කරේ අපගේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේ විසින්. පින්වත් ස්වාමීන් වහන්සේගේ පටන් මේ පුණ්‍ය කර්මය සිදු කිරීමට දායක වන ගිහි උපාසක උපාසිකාවන් දෙස් විදෙස් බොහෝ පිරිසක් ඉන්නවා මේ සඳහා සතුටු වෙලා අනුමෝදන් වෙලා උපකාර කරපු. ඉතින් ඒ හැම දෙයක්ම ඒ විදිහට සිදු කරලා මේ හැම දෙනාම විශාල පිනක් ඉරැස් කරගත්තේ. ඉතින් අපි
අපේ ජීවිතවලක් යම් තාක් ඉඳස් කරගත්තද මේ රැස් කරව සියලුම ගුණ ධර්මයෙන් අපි මේ රැස් කරපු ඒ පින්වත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතයේ තුර යම් තාක් ඉඳස් කරගත දේ සියලු ගුණ ධර්මයෙන් මේ කුටි සෙනසුන හදන්නට පුංචි තැන ඉඳන් යම් තාක් පිටසක් ශ්‍රමයේ ධනයේ මිල මුදලින් දහඩියෙන් මහන්සියෙන් අපි දැක්ක මේ අසබොට පැමිණෙනකොට පින්වත් ස්වාමීන් වහන්සේලා පවා බොහෝ දහඩිය මහන්සියෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා බොහෝ වෙහෙස මහන්සියලා මේ සඳහා මේ වෙහෙස වුණා මහන්සි වුණා මේ හැම දෙයක්ම මේ දාය ආදී මේ ලාභය අපි ලැබුණේ ඒ උතුම් මහා සංඝරත්නය නිසාමයි ඉතින් ඒ සඳහා මේ සියලු අයගේ උපකාර කරපු හැම දෙනාම අපි මේ සිතින් සිහිපත් කරනවා බොහෝ දායක පිරිසක් උපකාර කරන්නේ සඳහා ඉතින් අපි පළමුවෙන් මේ රැස්තරාව සෑම දිනක් අපි අනුමෝදන් කරමු පින් කැමති සියලුම දෙවිවරුන්ට මේ රැස්තරාව සියලු ගුණ ධර්මයන් සතුට සිතින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා පින්වත් සම්දෙවුන් ප්‍රදාන සතර වරම් දෙවිවරුන්ට සුමන සමන් දෙවිඳුන් මාතෘ දිව්‍ය රාජය යටින් සියලුම දෙවිවරුන්ට මේ උතුම් පුණ්‍ය භූමියක අපට මේ වගේ පුණ්‍ය භූමියක් ලැබුණේ ඒක තවත් මහා ලාභයක්. ඉතින් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සිල් දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. සියලුම පින් කැමති දෙවියන් මේ රැස් කරගත් ආවෝ සියලු පින් සතුට සිතින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලෙන් වැඩෙද්දා සද්දා සීල ස්තුතියා ප්‍රඥා දියුණු කරගෙන සියලු දෙවියන්ද මේ ගෞතම සාසනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපි හැමදෙනාටම මේ විදිහට ගෞතම බුද්ධ සාසනය පැවිදි වෙලා පිළිවෙත් කරමින් පිළිඇස් කරගන්නට මේ හැම ලාභයක්ම ලබා දුන්න අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තමයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අපි හැම දිනම රැස් කරව සියලු පින් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපිට කල්යාණ මිත්‍රයන් රත්නයක් විදිහට ඒ වගේම සත්පුරුෂයෙක් විදිහට අපිට බොහෝකට රැකවරණයේ සලසමින් නොයේ කාර්යය හැම දෙයක්ම ගැන හොයලා බලලා අපිට හිතාගන්නවත් බැරි විදිහට මේ මහා ලාභය මේ විදිහට ලබලා දුන්න අපගේ පින්වත් අවසරයි අපගේ අලගේ අනුදැස්සී ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මේ රැස් කරව රැස් වුණව සියලුම පුණ්‍ය ධර්මයන් සතුට සිතින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණානුභාව බලය ශ්‍රී සද්ධර්ම ආරි මහා සංඝ රත්නය අනන්ත ගුණානුභාව බලය සැනසේවා. මේ රැස් කරපු සියලු පුණ්‍යානුභාව බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. තව තවත් මේ බුද්ධ ශාසනික කටයුතු මේ උතුම් දහම මගද ලෝකයට විවර කරන්නට මේ උතුම් ශාසනික කඩ සිදු කරන ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු ඒ වගේම මේ රැස්තරාව සියලුම ගුණ ධර්මයන් සියලුම සියලු ගුණ නම් කුරණ මහා සංඝරත්නයට සියලු මහා ස්වාමීන් වහන්සේලාට පින්වත් මෑණින් වහන්සේලාට අපි හැම දෙනාම මේ රැස්තරාව සියලු ගුණ ධර්මයන් සතුට සිතින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙවියන් වරණින් සැලසේවා. ගෞතම බුදු සසුනේ සුවසේ පිළිවෙත් පුරමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු පින් උපකාරයක් වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ උතුම් පුණ්‍ය කර්මයේ උදෙසා දායක වන බොහෝ පිරිසක් ඉන්නවා නන් අයුරින් සඳහන් කළ නොහැකි තරම්. ඉතින් ඒ උදා උපකාර කරපු සෑම සිල් දෙනාටම මේ ආරම්භයේ පටන් මුදලින් ශ්‍රමයෙන් දාඩීන් මහන්සියෙන් හැම අයුරකින්ම වචනයකින් යම් කිසි කෙනෙක් උදා උපකාර කරා නම් යම් කිසි කෙනෙක් මේ උතුම් පුණ්‍ය කර්මය දැකලා හිත පාදවාගෙන සතුට වුණා නම් ඒ හැම දෙනාටම මේ රැස්තරාව සියලු ගුණ ධර්මයන් එකසේම අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටමත් මේ ගෞතම බුදු සසුනේ සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම මේ රැස්තරාව සියලුම ගුණ ධර්මයන් උපකාර
Sadhu, sadhu, sadhu. Eva game rasgara osiru, punidharmyan, apohada vada, gilmi buddha sasint puja karku, apagimi madhimopiyan tanumodam karumodam eva, miduk nirogi supadbhavya saraseva suase, pindaskaramin dahame sirimin gautam buddha sasane, chadrar sandharmya obodhikaragamata vasana udaveva. Sadhu, sadhu, sadhu. Adaskarao silo punidharmayan me apavattu e asavati meheni maansete evage miya parlo vagiye jayanta samara vira piyanant meeta vasara tunakata